අයිබෝවන් නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන පුවත් ප්‍රකාශයේ සමගින් මම අමිල මුණසිංහ මම රයිනි ෆ්‍රැන්සිස්කා දැන් සිරස්තල ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයට චන්ද විමසීම අද පස්වරුවේ හෙරොයින් කිලෝ දෙකක් සමග පාකිස්තාන ජාතිකයෙකු අත්අඩංගුවට ගම්වැද්ද ගෙයින්ගෙට දෙවැනි වාර්තාව එළි දැක්වෙයි ඇමරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීමක් ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අද තරග බිමට ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව පිළිබඳ දෙවන දිනේ විවාදය අද පැවැත්වෙනවා. එහි ඡන්ද විමසීම අද පැත්සොරුවේ පැවැත්වීමට නියමිතයි. මේ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙනෙන අප වාර්තාකරු අමරශ්‍රී බණ්ඩාර. අයිබෝන් ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව අද දෙවන දිනටත් විවාදයට ගෙනෙනවා. අද දවසේදී විවාදයේ අවසන් වීමට නියමිතව තිබෙන්නේ පස්වරු 6:30ට. පස්වරු 6:30ට විවාදයේ අවසන් වීමෙන් අනතුරුවයි ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. මේ වන විට පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායකතුමා සමග රැඳී සිටින කණ්ඩායම මේට විරුද්ධව නැත්නම් විශ්වාස භංග යෝජනාව හරහා ආණ්ඩුව පරාජය කිරීම සඳහා ඡන්දය ලබා දීමට තීරණයක් ගෙන අවසන්නේ. වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුනොත් පසුගිය දවසක රැස්වීමෙන් අනතුරුව තීරණය කළා මේ විශ්වාස භංග යෝජනාවේදී තමන් ආණ්ඩුව පරාජය කිරීම සඳහා ඡන්දය ලබා දිය යුතු බව. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ විපක්ෂය සමග කටයුතු කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිටිනවා. එක්සත් ජාතික පෙරමුණෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට පැමිණි. ඔවුන්ට ඡන්දය ලබා දීම පිළිබඳව ගැටලුවක් මතුවී තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් ගන්නා තීන්දුව පිළිබඳව මෙතෙක් ප්‍රකාශයට පත් වී නැහැ. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණේත් මන්ත්‍රීවරු ගණනාවක් පසුගිය දිනවල විවිධ අදහස් පළ කළා මේ රිෂාඩ් බදුදින් මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳව. නමුත් මේ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය තම ප්‍රකාශයට පත් වී නැතත් සභානායක ලක්ෂ්මන් කිරිල්ල මහතා සඳහන් කළේ සියලුම එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා ඡන්දය ලබා දීමට සූදානම්ව සිටින බව. ඒ වගේම ද්‍රවිඩ ජාතික සන්ධානය මෙතෙක් තමන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කර නැතත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ යම් බෙදීමක් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අතරේ තිබෙන බව දැනගන්නට තිබෙනවා. ඔවුන් සමග අදහස් හුවමාරු කිරීමේදී තීරුම් ගන්න විදිහට. නමුත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාව ආණ්ඩුව සමග හිටගෙන නැත්නම් ආණ්ඩුව සමග එක්ව විශ්වාස භංග යෝජනාව පරාජය කරමින් ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා ඡන්දය ලබා දීමට හෝ සහාය පළ කිරීමේ ස්වභාවයක් තමයි දැනට දක්නට තිබෙන්නේ. ඒ අතරේ අද දවසේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී සියලුම මුස්ලිම් මන්ත්‍රීවරු එච්.එම්. ෆෞසි මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතුව රැස්වීමේ සූදානම්කුත් තිබෙනවා. ඒ පිළිබඳවත් ඉදිරියේදී අපිට වාර්තා කිරීමේ හැකියාව තිබෙනවා. අද දවසේදී පාර්ලිමේන්තුවේ පස්වරු 6:30 6:34 කාලයේදී ඡන්ද විමසීම සඳහා කාලය වෙනකොට තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේ පාර්ලිමේන්තුවේදී ආයවේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් අවසාන ප්‍රතිඵලය කුමක් වේද යන්න පිළිබඳවත් ඔබට වාර්තා කිරීම සඳහා. විදුලි මිල සංශෝධනය කළ යුතු බව විදුලි බල හා පුරාණචරණීය බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පසුගිය වර්ෂ දෙක තුළ පැවති දැඩි වියලි කාලගුණ තත්ත්වය සමග ජලවිදුලිය නිෂ්පාදන සැලකිය යුතු ලෙස පහළ ගිය අතර මේ තත්ත්වය තුළ අඛණ්ඩ විදුලි සම්පාදන කිරීමට තාප බලාගාර වැඩි වශයෙන් උපයෝගී කර ගැනීමට සිදුවීම හේතුවෙන් විදුලි ජනනය පිරිවැය ඉහළ ගොස් ඇත. රජයේ ප්‍රතිපත්ති අනුව වත්මන් ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කර ඇත. කෙසේ නමුත් සියලුම පාරිභෝගිකයන් විදුලි සේවා ලබා ගැනීමදී ඒ සඳහා දරන වියදම ආවරණය වන පරිදි ගෙවීම සඳහා ගාස්තු ක්‍රමයේ යාවත්කාලීන කිරීම සුදුසු බව පෙනේ. ඒ මහජන උපයුත්‍රා කොමිසම තුළ ඒගොල්ලෝ නිර්දේශ කළ තියෙනවා අය කරන් තියෙන ගාස්තු. හැබැයි ඒක පේන විදිහට අසාධාරණයි. අවශ්‍ය මට්ටමට වැඩිය අය කරනවා යම් තැන්වල. අනිත් අය තැන්වල ඒක අඩු වෙලා තියෙනවා. ඉතින් මේ අලුත් කොමිසමක් පත් කළා ඒක තුඩි මේ සියලු දේම සංශෝධන ලක් කරන්න තමයි අපි අදහස් කරන්නේ. මේ විදුලි බල මණ්ඩලය තුළ ඉන්න ඉංජිනේරුවන් නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ ඉන්ධන භාවිතාවෙන් මේ ජාතික පද්ධතියට විදුලිය සපයන වැඩසටහන් තමයි දිගින් දිගටම ප්‍රිය කරලා තියෙන්නේ. එතකොට අපිට හිරුවෙලිය උපයෝගී කරගෙන සුලම් බලයෙන් වගේ කරුණු කාරණා වැඩි දියුණු කරන්නට පහුගිය කාල පරිච්ඡේදය තුළම මේකේ ඉන්න නිලධාරීන්ගේ සහයෝගයක් ලැබුණේ නැහැ. ඔබතුමත් ඒ මාපියාවට දිගින් දිගටම යට වෙනවද? ඔබතුමා එහෙම නැත්නම් ඒ පුනර්ජනනීය බලශක්තිය ප්‍රභවයන් භාවිතා කිරීම පිළිබඳව ඔබතුමන්ගේ
ආකල්පේ මොකද්ද කියන එක මම දැනගන්න කැමතියි. මම ස්තුති ප්‍රශ්නය ඇසීම සම්බන්ධයෙන් මේ පුනර්ජනනීය බලශක්තිය ඇති කිරීම තුළ වැරදි මතයක් තියෙනවා. අවුවට දැම්මහම එන මොහොතේ ඉලෙක්ට්‍රිසිටි ලැබෙනවා. ඒ සංකල්පය හරි ගෙවල් වලට යම් තැන්වලට. නමුත් මේකේ තියෙනවා ෆර්ම් ජෙනරේෂන් ස්ථාවර ජනනීය කීමේ වැඩපිළිවෙල. ඒක තමයි පද්ධතියක නැෂනල් ග්‍රිඩ් එකට එකතු වෙන්නේ. ඒක තුලින් තමයි ඕන වෙලාවකට අවශ්‍ය ඉල්ලුම සැපීමක් සඳහා ඒ කටයුතු කරන්නේ. අන්න ඒ සම්බන්ධයෙන් මේ පුනර්ජනනීය වැඩපිළිවෙල යටතේ සෝලා කරුවොත් ඒකේ බැටරි එකක් තුලින් කරේ නැත්තම් ওই ප්‍රශ්නේ එනවා. ඉතින් හුඟ දෙනා හිතනවා අපි මේ ඕනේ කමි මේක නවත්තනවා කියලා. ඇත්තට මමත් ඒ දැනුවත්කම ලබාගත්තේ ගියාට පසුව මේකේ යම් ෘජිකත්වයක් තියෙනවා මේ තාප බලාගාර. මොකද ඒක ලේසි ඉක්මනයි ඕන තැනක ගහන්න පුළුවන්. සූර්ය බල ශක්තිය තුල ඔබතුමා වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. රුපියල් 22 යුනිට් එක රුපියල් 19.75 අඩු කරන්න තීරණය කරලා තියෙනවාද කියන එක එකක්. දෙවෙනි එක net metering කියන එක අඩු කිරීම තුල අර අවුරුදු ගාණක් ගෙවපු එක සම්බන්ධ විශාල ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා ඔබතුමා. දැන් වෙනකොට ආපහු වෙනදා 0 බිල් එකකට ආපහු එක දැන් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම ආපහු මුදල් එන්න පටන් අරන් තියෙනවා. බිල්ස් එන්න පටන් ගන්න තියෙනවා මිනිස්සුන්ට. අතරම දැන් මේකෙන් වෙන්නේ සූර්ය බල ශක්තිය පාවිච්චි කරලා මේකට ලොකු උද්‍යෝගයක් තිබුණා හැම ගමයකම ගමක මිනිහෙක්ගේ. හැබැයි දැන් ඒක පොඩ්ඩක් කඩාවැටලා තියෙනවා. මම අහන්න කැමතියි ඔබතුමා යම් තීරණයක් ගන්න හදනවද ඒකට? ඒක සමිති දෙකක දෙන්නෙක්ගේ තියෙන මානසික ප්‍රශ්නයක්. මේ එක ගිවිසුමක්වත් අත්හිටුවලා නැහැ. වෙනස් කරන්නෙත් නැහැ. ඉතින් මේ වගේ බොරු ප්‍රචාර ඇති කරලා අප කියන්නේ මේ විදුලි බිල මේ පාරිභෝගිකට අයකරන එක වැඩි. මේක අඩු කරන්න ඕනේ. එතකොට net metering, net accounting මේ ඔක්කොම තියෙනවා. මම ඒක විශේෂ කමිටියක් පත් කරලා තියෙනවා. අපි එක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. හැම දෙනාට එක මිලක් නියම කරනවා. මාගේ සටන වන්නේ පාරිභෝගික මිල 45 ඉඳන් 25ට අඩු කරන එක. ජනනී කිරීමේ වියදම රුපියල් 23 තියෙන එක රුපියල් 15ට අඩු කරන එක. ඒක අපි කරගෙන යනවා. හෙරොයින් කිලෝග්‍රෑම් 2 මිලිග්‍රෑම් 85ක් සමග පාකිස්තාන ජාතිකයෙකු කොළපිටිය ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී සැකකරු පසුගිය 7 වෙනිදා පකිස්තානයේ සිට මෙරටට පැමිණ ඇති අතර පසුව දකුණු අප්‍රිකාව බලා පිටව යාමට සැලසුම් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. 48 හැවිරිදී අදාළ පකිස්තාන ජාතිකයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එහිදී දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවද පොලිසිය ප්‍රකාශ කළා. කොළඹ ස්ථාන කිහිපයක ජල සැපයුමට තවදුරටත් බාධා ඇතිවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය පවසනවා. ඒ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා විසින් සිදු කරනු ලබන කොළඹ නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් හේතුවෙන්. ඊයේ පෙරවරු 9 සිට අද පෙරවරු 9 දක්වා පැය 24ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය මීට පෙර නිවේදනය කළා. එම නිවේදනයේ දැක්වුණේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මෙන්ම රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයටද අඩු පීඩනයක් යටතේ ජලය සැපයනු ඇති බවයි. ජල සැපයුම අද දහවල් 12 පමණ වන විට සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ වෙලාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙන විශ්වාස භංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හැටියට අපි තීරණයක් අරගෙන තියෙනවා මේ විශ්වාස භංගයේදී විශ්වාස භංගයට සහාය පළ කරන්න. ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිතිය එකමුතුව ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඒ යෝජිත කම්කරු නීති සංශෝධනය පිළිබඳව පැහැදිලි කිරීම වෙනුවෙන් USAID ආයතනයේ ඇතුලේ හදිච්ච ප්‍රොජෙක්ට් එක ඊයේ දවසේ කරලියට එනවා. මේ එන්නේ ඇමරිකානු ආධාර වැඩපිළිවෙල යටතේ අපේ රටේ කම්කරු නීති 4ක් සංශෝධනය කරලා එක කම්කරු නීතියක් හදන ආණ්ඩුවේ තක්කඩිකම. මොකක්ද වුමනා? දැන් අපිට කියන්නේ මේ ආයෝජකයෝ ගෙන්නගන්න රාත්‍රී සේවයේ යෙදවන්නට තියෙන නීති වෙනස් කරන්න, අතිකාල වැඩිපුර කරන්න ඕනේ. දැන් තියෙන 60 සීමාව ඒක වෙනස් කරන්න, සේවා කොන්දේසි වෙනස් කරන්න, පත්වීම් ලිපි වෙනස් කරන්න, මෑන් පවර් සමාගම් බහල් සේවය නීතිගත කරන්න, මේක ඇතුලේ සාකච්ඡා කරන්න හදන දේවල්. වැඩ කරන පන්ති හැටියට, වෘත්තීය සමිති හැටියට අපි ඉදිරිපත් කරපු වැදගත් කිසිදු සාකච්ඡාවක් ගන්න නැතුව හදිස්සිය ජාතික කම්කරු උපදේශක සභාව කැඳවලා ඊයේ දවසේ මේ සාකච්ඡාව ගන්නවා.
රටට කොලේ වහලා නිසා අපි වික්‍රමසිංහ මහත්තයාටයි මලික් සමරවික්‍රම මහත්තයාටයි රවින්ද සමරවීර මහත්තයාටයි කියනවා මේ රටේ වැඩ කරන පන්ති අමතක කරලා වැඩ කරන පන්තියට බලපාන නීති සංශෝධනය කරන තක්කඩිකම් කරන්න එන්න එපා මහත්තයෝ ගෙදර යන ආණ්ඩුව කොරහ බිඳගෙන යන්න හදන්න ජනසිත පෙරමුණේ නායක පූජ්‍ය බත්‍රමුල්ලේ සීලරතන හිමි ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ජනතාවගේ ඡන්දෙන් බලයටපත් වුණ යහපාලන රජී කිසිම පුද්ගලයෙක් කිසිම වෙලාවක ජනතාවට සහනයක් දීලා නැහැ. මේ වෙන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ? ඇමරිකාවට ගැතිකම් කරකර ගැතිකම් කරකර ඇමරිකාවට මේ රට දෙන්න සූදානම් වෙනවා, පිබුරුපත් සකස් කරනවා. සමහර විට මේ ජනාධිපති මැතිවරණයට පෙර මේ ඇමරිකාවට අවශ්‍ය කරන ලිපි ලේඛන සකස් කළා, රහස යස්සම් කළාම මේගොල්ලන් ගෙදර යයිද කියන එක අපිට සැකයක් තියෙන. රනිල් වික්‍රමසිංහට අවශ්‍ය කරන දේ මේ වෙන විට කරගෙන හමාරයි. දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න.